සමුදීමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම මට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මම සචින් තෙන්ඩුල්කාව දවාගත්ත ස්ටම්ප් කිරීමකට මම හිතන්නේ එය පාදඟ පන්දු යාන්නෙක්ට පළවෙනි අවස්ථාව ඔහු ස්ටම්ප් කිරීමකට හසු වෙච්ච ඔබේ සම්පූර්ණ නම කියන්නකෝ අපිට. මගේ සම්පූර්ණ නම හේරත් මුදියන් සේලාගේ චරිත මාලිංග බණ්ඩාර. වයස 41. පවුලේ තොරතුරු දැනගන්න කැමතියි. මගේ පියා චාල්ස් බණ්ඩාර, මව චිත්‍රා බණ්ඩාර, සහෝදරිය නමීදා බණ්ඩාර, සහෝදරයා අකිල බණ්ඩාර, මගේ බිරිඳ ප්‍රබෝධා බණ්ඩාර, මගේ ප්‍රථම පුතා මනුග බණ්ඩාර, දෙවන පුතා ඔකිත බණ්ඩාර, දුව රාද්‍යා බණ්ඩාර. ඔබේ පාසල? මගේ පාසල කළුතර මහාවිද්‍යාලය. ඔබ කුමන කාලයේදීද අන්තර් සමාජ ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ? අන්තර් සමාජ ක්‍රීඩාවලිය මම මුලින්ම තරඟ වදින්නේ 1996. 96 97 තරඟාවලිය තමයි මම සහභාගී වෙන්නේ කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ වෙනුවෙන්. එම ක්‍රීඩා සමාජයේ සිටියදීමද ඔබ ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ? ඔව්, මම පළවෙනිම ජාතික කණ්ඩායම නියෝජනය කරද්දී කළුතර නාගරික ක්‍රීඩා සමාජය තමයි නියෝජනය කරේ. මම හිතන්නේ කළුතර නාගරික ක්‍රීඩා සමාජයෙන් නියෝජනය කළා ජාතික කණ්ඩායම නියෝජනය කරපු සෑහෙන ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන අතරවාරයේ ජාතික කණ්ඩායම නියෝජනය කර ප්‍රථම ක්‍රීඩකයා වෙන්නේ මම. ජාතික කණ්ඩායමට පිවිසෙන විට ඔබේ සමකාලීනයන් කවුද? මාත් එක්ක සමකාලීනින් සිටිය ජාතික කණ්ඩායම නියෝජනය කරදී පළවෙනිම ටෙස්ට් තරඟාවලියේ නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග. ඇත්තටම මම සෑහෙන වාසනාවන්ත අර්ජුන අයියාගේ යටතේ මගේ ප්‍රථම ටෙස්ට් තරඟයේ නියෝජනය කරන්න ලැබීම ගැන මහේල ජයවර්ධන ක්‍රීඩා කරා, අරවින්ද ඩිසිල්වා, සනත් ජයසූරිය, රුමේෂ් කලිතාර්ණ, ප්‍රමෝද වික්‍රමසිංහ, රුවන් කල්පගේ, මුත්තයා මුරලිදරන්, නිරෝෂන් බණ්ඩාරතිලක මාත් එක්ක එම තරඟයේ පළවෙනි තරඟයට සහභාගී වුණා. මමත් නිරෝෂන් උදෙන්නගේම කුළුඳුල් තරඟේ. ඉතින් ඒ වගේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ රසක් සමග තමයි මගේ පළවෙනි තරඟේ මම ක්‍රීඩා කරේ. ජේෂ්ඨ ක්‍රීඩකයන් සමග රට නියෝජනය කරන්න පිවිසි ඔබට අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවද? ඇත්තටම මම පළවෙනි ජාතික කණ්ඩායම නියෝජනය කරද්දී පාසල් සිසුවෙක්, අවුරුදු 18යි වයස. ඉතින් මගේ පාසලේ සෑහෙන සිසුන් ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා තරඟේ නරඹන්න. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපේ පාසලට ලබා දීලා තිබුණා විශාල ටිකට්පත් සමූහයක් තරඟේ නරඹන්න පාසල් ශිෂ්‍යන් පැමිණෙන කියලා. ඉතින් මගේ යහළුවෝ මට බාල මල්ලිලා වැඩිමල් කට්ටිය සෑහෙන ප්‍රමාණයක් පාසලේ දජ අරගෙන මාව දිරිමත් කරන්න, අපේ ජාතික කණ්ඩායම දිරිමත් කරන්න එම තරඟය නැරඹීමට පැමිණියා. ඒක තමයි අමතකනව සිද්ධිය. ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ජයග්‍රහණයක් ගෙන එන්න කණ්ඩායම මෙහෙයුම් නායකයන් යටතේ කුළුඳුල් තරඟයට ක්‍රීඩා කළ ඔබට මොන වගේ දෙයක්ද දැනුනේ? ඇත්තටම මට අර්ජුනත් එක්ක ගොඩාක් ක්‍රීඩා කරන්න හම්බුනේ නැහැ මේ තරඟාවලි. ඒ තරඟේදී මට බා මල්ලි වැඩි ගොඩක් පීඩනයක් දාගන්න එපා, මේකත් ඉස්කෝලේ තරඟයක් විතර සහභාගී වෙන්න කියලා. මොකද අර්ජුනයටත් එම අත්දැකීම තිබුණා. ඔහු පාසල් වයසේදීම තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරලා තිබුණේ. ඒක නිසා ඔහු සැහැන්න සරලව සැහැල්ලුවෙන් මට බා මේක ලොකු පීඩනයක් ගන්න එපා, ඔයා නෝමල් පාසලේ තරඟයක් සහභාගී වෙන විදිහම සහභාගී වෙන්න කියලා. අර්ජුන රණතුංගට අමතරව කුමන නායකින් යටතේද ඔබ ක්‍රීඩා කරලා තියෙන්නේ? ජාතික කණ්ඩායමේ නායකත්වයේ දරුව අර්ජුනයට පස්සේ මාව නතපත්තු, මහේල ජයවර්ධන, කුමා සංගක්කාර, තිලකරත්න දිල්ෂාන්, ඒ සෑමම නායකයෙක් යටතේම මම ක්‍රීඩා කරා ඉන්පසුව. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔබේ නම ඉදිරියේ තිබෙන වාර්තා මොනවද? වාර්තා කියලා කියන්න මට එකපාරම එහෙම මතකයට එන්නේ නැහැ. මම ගොඩක් හොඳ දක්ෂතා දැක්කුවා මට හම්බෙච්ච සීමිත තරඟ ප්‍රමාණයේදී. මම 2006 ඔස්ට්‍රේලියාවේ තිබුණ VB කුසලාන තරඟාවලියේදී අපේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ගත ක්‍රීඩකයා වෙනවා. මම හිතන්නේ කඩුලු 14ක් ලබා ගත්තා එක් දින තරඟ 6කට සහභාගී වෙලා. එක තරඟයකදී මම තරඟේ වීරයා සම්මානය ලබා ගන්නවා දකුණු අප්‍රිකාවට එරෙහිව. ඒ වගේම 2006 ඉන්දියාව සමග පැවති තරඟාවලියේදී ලෝක කුසලානයට පෙර එම තරඟාවලියේදීත් මම හොඳ දස්කම් දැක්වුවා. මම හිතන්නේ මම සචින් තෙන්ඩුල්කාව දවාගත්ත ස්ටම්ප් කිරීමකට මම හිතන්නේ එය තමයි ඔහුගේ පාදඟ පන්දු යාන්නෙක්ට පළවෙනි අවස්ථාව ඔහු ස්ටම්ප් කිරීමකට හසු වෙච්ච ඔහුගේ තරඟ කාලය තුරදී. ඉතින් ඒකත් සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒ වගේ සෑහෙන හොඳ දස්කම් මම දස්කොල තියෙනවා මට හම්බෙච්ච සීමිත තරඟ කිහිපය තුළදී. ඇත්තටම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඔබ සමු දෙන්නේ කුමන කාලයේදීද? සමුදීමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම මට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මම අවසානටම ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ 2010 වසරේදී බංගලාදේශයට
ඔබ සඳහන් කළ ආකාරයට ඔබ තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීලා නැහැ. ඒ කියන්නේ තවමත් ඔබ ජාත්‍යන්තර තරඟ සඳහා සුදුසුයි. දැනටත් ක්‍රීඩා කරනවා මම මේ ඕස්ට්‍රේලියාවේ තිබෙන ක්ලබ්ස් ටූර්නමන්ට් එක සෙල්ලම් කරනවා. ඔව් මම මට අවස්ථාවක් හම්බුනේ නැහැ මගේ සමු දීම ප්‍රකාශ කරන්න. अनाउंस करने थीं मम समुदीम प्रकाश कर लने हैं जातियंतर तले देंगे थीं एक वेला सहन कल श्रीलंका क्रिकेट आये थे ओबट समुदीम अवस्था वक लबा देने के ला इल्ली मक्कले ने थे मम समुदीम अवस्था वक गेन उनके विमसा सी थी ने देदास दाहिं पास से तरंगा वली वली टा साभागी टोकर गेन ही पिलिम मम एक आले सिट पू तेरिं कमिटु सामाजी के एंगें विमसी मक कर है बै हम අවස්ථා ඒ විමසපු හැම අවස්ථාවකදීම වුන් පැවසිය ඔවුන්ගේ රේඩාර් එකේ නැත්නම් ඔවුන්ගේ සීමාවේ මම හැමතිස්සෙම සිටිනවා වුන්ට අවශ්‍ය කරන අවශ්‍යතාවයක් ආවොත් මාව කණ්ඩායමට ගන්න අවස්ථාවක වුන් ඉන්නවා කියලා. ඉතින් මමත් බලාගෙන සිටියා. හැබැයි අද වෙනකන් ඔවුන්ගේ අවස්ථාවට හම්බුනේ නැහැ. එවකට හිටිය තේරීම් කමිටුව කවුද? 2010 මම අන්තිමම ක්‍රීඩා කරනකොට මම හිතනු විදිහට අසන්ත ඩිමෙල් මට හරියටම මතක නැහැ අසන්ත ඩිමෙල්ද තේරීම් කමිටුවේ සභාපති වුණේ කියලා විනෝදන් ජෝන් මහත්මයා හිටියා කියලා මට මතකයි මට හරියට මතක නැහැ අසන්ත ඩිමෙල්ද හිටියේ කියලා ඒත් ඔව් සමහර විට ඔහු වෙන්න පුළුවන් අසන්තත මෙල් පිළිබඳව දැඩි කතාබහකට ලක් වෙනවා ඔබ දකින්නේ කොහොමද ඇත්තටම මට ඔය ගැන තියෙන්නේ වෙනමම අදහසක් මම ඕක ගැන පොඩක් විග්‍රහ කරොත් අපි හැම වෙලාවකම බලනවා ක්‍රීඩකයනු මාධ්‍යත් හැමතිස්සෙම ඇඟිල්ල දික් කරන්න හදනවා තේරීම් කමිටුවල ඉන්න සභාපතිට එතකොට එයා අසන්ත ඩිමෙල් වෙන්න පුළුවන් එයා සනත් ජයසූරිය වෙන්න පුළුවන් එයා ප්‍රමෝදේ වික්‍රමසිංහ වෙන්න පුළුවන් එයා අමල් සිල්ලා වෙන්න පුළුවන් කවුරු හරි කණ්ඩායමේ නායකයා තේරීම් කමිටුවේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා මොකද නායකයාටත් අවශ්‍ය කරන ක්‍රීඩකයෝ තරඟ වලට සහභාගී වෙනවා අවසානයේ නායකයා තමයි කණ්ඩායම අරගෙන ග්‍රවුන්ඩ් එකට යන ඉතින් නායකයාට බලතල තියනවා තමන් කැමති ක්‍රීඩකයෝන්ව තමන්ගේ කණ්ඩායමට ඇතුළත් කරගන්න ඉතින් ඒක හැමතිස්සෙම තේරීම් කමිටුවේ සභාපතිටම විතරක් පැවරන රාජකාරියක් නෙමෙයි මොකද සභාපතිට විතරක් ඇඟිල්ල දික් වෙනවා ඉතුරු ඉන්න සමාජය ටික හැමදේම ඔවුන් කිසිම වරදක් කරේ නැහැ ඔවුන් කිසිම වැරද්දක් කරේ නැහැ ඔවුන්ගේ අතින් කිසිම මිස්ටේක් එකක් උනේ නැති විදියට පැත්තකට වෙලා ඉන්නවා ඔබ කියන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිස්ටම් එකම අවුල්ද सिस्टम में के प्रश्नयात तीनों ऐतरम में एक क्रमवेदे आउल निसा तमाई में आउल दिनें दिन गैटा गहिला तावत वार्धने वेन नीतिंग अपी कोही दिहारी तनक में आउल लिहागन न पुलवा उनोत अपिटा में तीन प्रश्न वलिं यमता दुर्टा सहानयक गन न पुलवा वे ओबटे लबादुन्न सीमित तरंग वलदी राटवेन वेन उपरी ඇත්තටම මම සන්තෝෂේන මම ක්‍රීඩා කරපු ඉතා සීමිත මං එක් දින තරඟ 31ක් වගේ ක්‍රීඩා කරලා තියෙන්නේ ඒ 31 ඇතුළතින් මට පුළුවන් උපරිමයෙන්ම මම සාධාරණේ ස්ට්‍රගල් ලා තිනවා කණ්ඩායමේට මොකද ඒ 31 ඇතුළත මම ලෝක කුසලානේ ක්‍රීඩා කරලා තිනවා ඒ 31 ඇතුළත මම එංගලන්තේ අපි 5 නිල් දිනපු එක් දින තරඟාවලිය තිනවා VB කුසලානේ තරඟාවලිය තිනවා ඉන්දියාවත් එක තරඟාවලිය තිනවා පකිස්තානෙත් එක තරඟාවලිය තිනවා ඒ වගේ මේ දවස්වල තිබුණා මේ හොඳ කණ්ඩායම් එකක ක්‍රීඩා කරපු මැචස් තියෙනවා ඉතින් මම ඇත්තටම සන්තෝෂ වෙනවා මේ වගේ සෑහෙන තරඟ මට්ටමේ තිබුණ කණ්ඩායමක් ඇතුළත ක්‍රීඩා කරන්න ලැබීම ගැන 2010 සිට කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන හිටියා ඇත්තටම කලකිරීමක් තිබෙම නැද්ද ඇත්තටම කලකිරීමක් තිබුණා ඒ කාලේ මම ඒක නෑ කිව්වොත් බොරුවක් මොකද දැන් මේ කලකිරීම එක වෙන විදිහකට පෙරලිලා තියෙන හැබැයි ඔබ ඔය කියන සසඳන කාලේ 2010 2015 කාලේ මට කලකිරීමක් තිබුණා ඇයි මම දස්කම් දක්කනවා මම 2010 අන්තර් පළාත් තරගාවලියේ හොඳම පන්දු යන්න වුණා ඉතින් ඊට පස්සේ මම කෙන් ප්‍රාන්තේ නියෝජනය කරා මම හිතන්නේ මුරලිදරන් අරවින්ද අයියා ක්‍රීඩා කරාට පස්සේ කෙන් ප්‍රාන්තේ නියෝජනය කරේ මම මට පස්සේ මං හිතන්නේ ලසිත් මාලිංගත් නියෝජනය කරා මේ T20 තරගාවලිය ඒ වගේ කණ්ඩායම් වල ඉඳලත් ඒ අත්දැකීම ලැබලත් මට නැවතත් ජාතික කණ්ඩායමට එන්න බැරි වීම ගැන මට මගේ කලකිරීමක් තිබුණා ඊට පස්සේ 2017 තමයි මම ඕස්ට්‍රේලියාව බලා පැමිණෙන්නේ මගේ පවුලේ අනිත් කට්ටියත් එක්ක ඇත්තටම දක්ෂින් රට හැර ගිහිල්ලාද තමන්ගේ මව් රටේ තේරීම් කමිටුවයි පාලක මණ්ඩලෙයි තමන්ට අවස්ථාවක් දෙන්නේ නැත්තම් නැත්තම් තමන්ට හරියට ගෙවීමක් කරන්නේ නැත්තම් ඔවුන් බලනවා ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුළුවන් සීමිත වයස සීමාවක් තියෙනවා ඉතින් ඒ වයස සීමාව තුළද ඒ අවස්ථාව ලැබිච්ච හැටියෙම ඔවුන් රටෙන් එළියට යනවා ඒ අවස්ථාව ලබා ගන්න
වර්තමානයේ ප්‍රධාන ක්‍රීඩා සමාජවල අයිතිකාරීත්වයේ පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින්ගේ පාලනය යටතේ. එම කණ්ඩායම් වලට ක්‍රීඩා කරන ක්‍රීඩකින්ට වැඩි අවස්ථාවක් තියෙනවා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඔබ දකින්නේ කොහොමද මේ ගැන? ගොඩක් ක්‍රීඩා සමාජවල සභාපතිවරු, ලේකම්වරු, භාණ්ඩාගාරිකවරු ක්‍රිකට් පාලක මණ්ඩලෙත් ඉහළ පුටුවල ඉන්නවා. ඉතින් එතකොට ඔබ ඔය කියන අවස්ථාව තමන්ගේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒකත් වෙන්න පුළුවන් දෙයක්. ඒක නෑ කියලා කියන්න බෑ. හැබැයි ඒක මං හිතනවා මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මං හිතනවා අපි දන්න කාලෙඳන්ම ඒ වගේ දේවල් වෙලා තියෙනවා. හැබැයි මම පෞද්ගලික පිළිගන්න දෙයක් තමයි ක්‍රීඩකයා හොඳනම් දස්කම් දක්කනවා නම් මොන ක්ලබ් එකේද ඔව් ක්‍රීඩා කරන්නේ, ඒ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් කවුද කියන එක මං හිතන්නේ එච්චරම අදාළ වෙනවා කියලා. ඔබ කවුරු පුෂ් කරත් ඔබව ජාතික කණ්ඩායමට යන්න තනතිල්ල මැද්දට ගියහම ඒ කවුරුත් නැහැ. ක්‍රීඩකයා විතරයි. බ්‍රෙඩ්ලි දුවගෙන ඇවිල්ලා කිලෝමීටර 150ට බෝලේ දානකොට ඒ ක්‍රීඩකයා බැට් කරන්න ඕනේ තමන් විතරයි. තමන්ට පුෂ් කරන කවුරුත් නැහැ. තමන් බෝ පන්දු යවන්නෙක් නම් සචින් තෙන්ඩුල්කාට බෝල් කරන්න ඕන නම් විරාට් කොහලිට බෝල් කරන්න ඕන නම් තමන්ට තමයි තමන් විතරයි ග්‍රවුන්ඩ් එක මැද්දදී ඉන්නේ. එතකොට තමන්ට උදව් කරපු තමන්ගේ ක්‍රීඩා සමාජයේ සභාපතිවක්වත් ලේකම්වක්වත් භාණ්ඩාගාරිකවක්වත් නැත්තම් තව කවුරුවක්වත් නැහැ. එතන කාට හරි පුෂ් කරලා ඔයාව එතනට දාන්න පුළුවන්. හැබැයි තමන්ගේ දක්ෂතාවෙන් තමයි ටීම් එකේ රැඳී ඉන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් ලංකාවේ දක්ෂයින් ඉන්නවා. එම දක්ෂයින්ට අවස්ථාවක් තියෙනවද? දක්ෂෙන්ට අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ දක්ෂෙන්ට අවස්ථාවක් නැහැ කියලා. එකම දේ මම දකින්නේ ඒ කාලවලට පැමිණෙන තේරුම් කමිටුවේ තිබෙන අදහස. අවුරුදු දෙකෙන් දෙක තේරුම් කමිටුවේ සමාජිකයන් හා තේරුම් කමිටුව වෙනස් වෙන්න ගත්තොත් ඒ එන සෑම තේරුම් කමිටුවක්ම කරන්න හදන්නේ කලින් කරපු එක නෙවෙයි වෙන එකක්. අන්න එතකොට වෙන්නේ ඒකෙන් තැලෙන්නේ ඒකෙන් අසරණභාවයටපත් වෙන්නේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. මම හිතනවා අපිට එක පොලිසිය එකක් තියෙනවා නම් මොන තේරුම් කමිටුවාවත් මොන තේරුම් කමිටුවේ සමාජිකයාවත් ඉදිරියට ගෙනියන්න. එතකොට අපේ ක්‍රීඩකයන්ට සම අවස්ථාවල් හම්බේ. ක්‍රීඩකයන්ට මීට වඩා හොඳ සාධාරණයක් ඉෂ්ට වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න ඔබට ආරාධනයක් ආවොත් පිළිගන්නවද? මේ වෙලාවට නම් පිළිගන්නේ නැහැ ඇත්තටම. ඇයි ඒ? නෑ ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මට ආරාධනාවක් ආවා පුහුණුකරුවෙක් විදියට සහභාගී වෙන්න කියලා. මම ඇත්තටම ආරාධනාව පිළිගත්තේ නැහැ. මොකද මේ ක්‍රිකට් සමාජයකට වසර 3කට කොන්ත්‍රාත්තයකට අත්සන් කරලා තිබෙන නිසා මට ආරාධනාව පිළිගන්න බැරි වුණා. වර්තමානයේ වයස ගැටලුවක් තියෙනවා. ඔබ මොකද හිතන්නේ? ඇත්තටම වැරදි තීරණයක්. වයස මත කිසිම ක්‍රීඩකෙක්ව නිගමනයකට එන්න බෑ. නිගමනයකට එන්න ඕනේ ඔහුගේ දක්ෂතාවය මත. ඇත්තටම ලංකාවේ මේ අන්තිම අවුරුදු 10, ඒ කියන්නේ 2011-12 විතර වගේ ඉඳන් තමයි මෙන්න මේ වයස සීමාව පිළිබඳව ඉදිරියට එන්නේ. අවුරුදු 28න් පස්සේ ක්‍රීඩකයන් වයසයි කියලා ඔවුන් නිගමනයකට එනවා. එතකොට ඒ ක්‍රීඩකයෝ අතරමං වෙනවා. 28යි 32යි අතර අවුරුදු 4ක් ඇතුළත සිටින ක්‍රීඩකයෝ 30-40ක් විතර. ඔවුන් කරන්නේ මොකද්ද? ඔවුන්ගේ ඉදිරිය මොකද්ද කියලා ඔවුන්ට පැහැදිලිවීමක් නැහැ. මොකද තේරුම් කමිටුවෙන් අවස්ථාව දෙන්නේ නැහැ, පාලක මණ්ඩලයෙන් දෙන්නේ නැහැ, ඔවුන්ට කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්නේ නැහැ, ඔවුන් ජාතික කණ්ඩායමටවත් ඒ ටීම් එකටවත් තෝරන්නේ නැහැ. එතකොට ඔවුන් බලනවා අපි ලංකාවේ තවත් ක්‍රීඩා කරලා වැඩක් නැහැ. අපි රට දාලා වෙන කොහේ රටක තියෙන තරගාවලියකට සහභාගී වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා දැන් ඉන්න ක්‍රීඩා තේරුම් කමිටුවත් හිතනවා නම් 28න් පස්සේ වයසයි ඔවුන්ට ක්‍රීඩා කරන්න දෙන්න ඕනේ නැහැ කියලා. අපිට මේ තියෙන ප්‍රශ්න වලින් තව අවුරුදු 10කටවත් ගොඩ එන්න බෑ. වයස ප්‍රශ්නයක් නෙවෙයි. 35ද වයස, ඔහු හොඳට ක්‍රීඩා කරනවද, ඔහුගේ හොඳ ශාරීරික යෝග්‍යතාවය ෆිසිකල් ෆිට්නස් තියෙනවද, එහෙනම් ඔහුට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දිය යුතුමයි. නැත්නම් මුරලිදරන් ක්‍රීඩා කරා වයස 37 වෙනකම්, සනත් ජයසූරිය ක්‍රීඩා කරා 38-39 විතර වෙනකම්, සංගක්කාර 35 වෙනකම් ක්‍රීඩා කරා, මහේල 35 වෙනකම් ක්‍රීඩා කරා, ලසිත් මාලිංග 36-37 වෙනකම් ක්‍රීඩා කරනවා. එහෙම ක්‍රීඩා කරන්න පුළුවන් නම් අපිට අවුරුදු 30ේදී පළමුව ජාත්‍යන්තර මැච් එක ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්ට දෙන්න අවස්ථාව දෙන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේම ක්‍රීඩකයෝ ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ පළවෙනි ජාත්‍යන්තර මැච් එක ගහන වයස 30ේදී 31ේදී. හැබැයි අවුරුදු 5 ඔවුන් උපරිමයෙන්ම දෙනවා. 30-35 වෙනකම් ජාතික කණ්ඩායමට දෙනවා. ඉතින් ඒක ලබා ගන්න දැනගන්න ඕනේ අපේ පාලක මණ්ඩලය. මං හිතනවා වයස කිසි වෙලාවක ප්‍රශ්නයක් කරගන්න නොගැතුවිති. තමන් දක්ෂතාවයෙන් නම් තමන්ගේ ෆිසිකල් ෆිට්නස් තියෙනවා නම් අවස්ථාව ලබා දෙන්නම ඕන. ඔබ ළඟා වී ඇති තැන පිළිබඳව ශ්‍රී ලාංකිකයින් විදිහට අපි ආඩම්බරයි. මෙතෙන්ට එන්න අතහිත දුන්න සැමට ස්තුති කරන්න අවස්ථාව මේක. ඔව් ඇත්තට මට මගේ ප්‍රධාන පුහුණුකරු සහ මගේ පළවෙනි පුහුණුකරු සුනිල් සල්වඩන මහත්තයාට මම
මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා මොකද මම පමණක් නෙවෙයි කලුතරින් බිහිවෙච්ච ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් ගණනාවකගේම වුණකරු වුණේ ඔහු ඊට පස්සේ ක්‍රීඩා කර සෑම ක්‍රීඩා සමාජ ජාත්‍යන්තර තරඟ ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ එතකොට කවුන්ටි ක්‍රිකට් ඔය හැම එකම සිටු වුණකරුවරු පාලකවරු ඒ හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා ඒ වගේම මගේ පවුලේ උදවියටත් මම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා ඔවුන් මට ඒ කාලේ ලබා දීපු සහයෝගය අවසන් වශයෙන් ඔබට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට මොකද කියන්න තියෙන්නේ? ඔය ඇත්තටම ජනතාවට කියන්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට එදා මෙන් අදටත් වුන් සමග සිටින්න ක්‍රීඩකයන් සමග සිටින්න මොකද ක්‍රීඩකයන් තරඟ ජයග්‍රහණය කරයි තරඟ පරාජය වෙයි පරාජයේදී ජයග්‍රහණය මෙන් වුන් සමග සිටින්න වුන් අධිරිමත් කරන්න වගේ සහාය වුන්ට ලබා දෙන්න ජයග්‍රහණයේදී මෙන් වගේම පරාජයේදී බොහොමත්ම ස්තුතියි SL Sports අපි සමග එකතු වුණාට බොහොම ස්තුතියි SL Sport YouTube channel එකට මට මේ අවස්ථාව ලබා දීම ගැන මම ඔබටත් සුබ පතනවා ඔබගේ නාලිකාව දිනෙන් දින වැඩි දියුණුවටපත් වෙලා ගොඩක් මේ වගේ ක්‍රීඩාවට සම්බන්ධ දේවල් ඔබගේ නාලිකාවේ පළ වෙයි කියලා බොහොම ස්තුතියි මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න